දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජෛව ආරක්ෂක බොබුළු ක්‍රමවේද යටතේ සංචාරය කිරීමට හැකි බව සංචාරක සංවර්ධන අධිකාරිය පසුගියදා ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් රාජ්‍ය මෙම තීරණය ගෙන තිබෙන්නේ මෙරටින් විවිධ වෛරස් ප්‍රභේද පැතිර යන සහ දෛනිකව කොවිඩ් ආසාදිතීන් 2000 ඉක්මවා හමු වන මොහොතකයි. මේ ආකාරයට විදේශීය සංචාරකීන්ට මෙරට සංචාරය සඳහා අවස්ථාව ලබා දීම මෙම අවස්ථාවේදී කොතරම් උචිතද? එය එම සංචාරකීන්ට සහ ශ්‍රී ලාංකිකීන්ටද විශාල අවදානමක් බව මතක තබා ගත යුතුයි. මීට පෙර ජෛව බුබුලු ක්‍රමවේදය යටතේ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ මූලිකත්වයෙන් යුක්‍රේන සංචාරකීන් ශ්‍රී ලංකාවට ගෙන් වූ අතර එහිදී සිදු වූ අඩුපාඩු සහ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති උල්ලංඝනය කිරීම පිළිබඳවත් මාධ්‍ය කරුණු රැසක් අනාවරණය කළා. මේ අතරේ වන් පසුබිමක් තුල උදයංග වීරතුංග මහතාගේ මැදිහත් වීමෙන් මීළඟට ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමවේදය යටතේ රුසියානු සංචාරකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවයි මෙරට පුවත්පතක් වාර්තා කර තිබුණේ. විටින් විට රටේ සංචරණ සීමා දමන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මරණ සහ ආසාදිතයින් ඉහළ යන මොහොතක මෙලෙස විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකාව තුළ සංචාරය යොදවා අපට ඉන් ලබාගත හැක්කේ කුමක්ද? දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.